හයි අලෝනේ අදත් කොවිඩ් නිවුස් තමයි බලන්න යන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අදත් ගොඩාක් තොරතුරුල් තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න දන්න දෙයට ෂෙයාර් කරන්න අමතක වෙන්නද subscribe කරන්න like කරන්න කොවිඩ් වලේ හැම සියලු ප්‍රදේශ වලෙම වැහැලා තියෙනවා ඒ වගේම සමහර ප්‍රදේශ වලේ මෙන්න මේ වාගේ වැහි වතුර පිරෙන්න තරම් වැහැලා නැතු ඇති හැබැයි කොවිඩ් වලේ උමුල් හයිමාන් ඒ වගේම සබාල් අහමඩ් වෆ්රා ඒ වගේ ප්‍රදේශ වලේ නම් ගොඩාක්ම වැහැලා තියෙනවා මෙන්න ඔයාලට දකින්න පුළුවන් උඩා ගෙවල් වලේ උඩා තට්ටුවේ නම් කොච්චර වතුර වහිනවා කියලා මේ බට වලින් ඒ තරමට වැහිලා තියෙනවා ඒ වගේම සමහර ප්‍රදේශ වලේ ගොඩාක්ම වෙහි පාට තිබිලා තිබ්බා ඒ වගේම වැහිලා තියෙනවා කාන්තාර ප්‍රදේශ වල ඔයාලට දකින්න පුළුවන් සාමාන්‍ය මුහුද අයිනෙන් යනවා වගේ වාහනයකින් වීඩියෝ එක කරලා තියෙනවා හැබැයි මේක කාන්තාර වලේ මේ වෙහි වතුර පිරලා තියෙන තත්ත්වේ ඒ වගේම ගොඩක් අය වෙහි වතුරට හවු වෙලා බේරන්න බැරුව හිටියා ඒ වුණාට කුවයිට් ෆයර් ෆෝස් ඩිපාර්ට්මන්ට් එකෙන් ගොඩාක්ම මහන්සි වුණා මේගොල්ලන් මේ දවස් ටිකේම මේ වෙහින වහින සියලු දවස් වලින්ම එයාලගේ රාජකාරිය හරියට කරනවා ඒ වගේම සියලු දෙනාම එකතු වෙලා වෙහි වතුර වලින් හවලා හිටපු සියලු දෙනාම බේරලා තිබුණා ඒ වගේම පොඩි පොඩි ළමයි වාහනවල වලේ ඇතුළ හවු වෙලා තිබිලා තිබුණා ඒ ආයවත් ෆයර් ෆෝස් ඩිපාර්ට්මන්ට් එකේ බේරලා තිබුණා ඒ වගේම ගොඩාක් එයාලගේ සේවය හරියට කරලා තිබුණා ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එයාලටත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කුවෙට් වලේ දැනටත් වහින තත්ත්වයේ තවත් දවස් දෙකකට තියෙනවා කියලා දිනවා පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න සමහර අය ඉතින් වාහන හොදන්න අරව මේව කරන්න ආයෙන්නවා පුළුවන් තරම් බලලා වැඩේ කරගන්න ඒ වගේම iPhone පාවිච්චි කරන්න ආයට මොබයිල් බැංක් කාඩ් එක ඇතුල් කරගන්න පුළුවන් ෆෝන් වලින්ම දැන් කාඩ් එක නැතුව ෆෝන් වලින්ම සියලු ඔයාලා බඩු ගන්නවා ජැමියා වල සුපර් මාකට් වල සියලු තැනම පේ කරන්න පුළුවන් අර මැෂින් එක තියලා ඒ වගේම පරිස්සමෙන් ගොඩාක් හොරකම් යනවා මේ වගේ ඔන්ලයින් වලේ පරිස්සමෙන් ඊය 11500 ගානක් කම්කරුවන් ඒත් ඊජිප්තු රටේ කම්කරුවන් ආයි රටට හරවලා එවලා තිනවා හේතුව මොකද මේගොල්ලන් සියලු දෙනාම මේ රට ඇතුළ ඇවිල්ලා තිනවා හැබැයි එයාලට කම්කරු නීතියක් හරහා වැඩ කරන්න තරමට එයාලට ක්වොලිෆිකේෂන් එක නැහැ. ඒ වගේම මේගොල්ලන් ගොඩාක්ම මේ ඇතුළ මත් ව්‍යාපාරයේ ඒ වගේම ගොඩාක් වයලේෂන්ස් වලේ ඇතුල් වෙලා තිනවා කියලා ඊජිප්තු රටේ ආයෝ තමයි ගොඩාක්ම හවු වෙලා තියෙන්නේ. ඒ හින්දා එයාලට ආයි කුවෙයිට් ඇතුළ ඉඩ නැහැ කියලා තමයි තිනවා මේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් ෂේක් තලාල් ඛාලිද්. ඒ වගේම සමහර අය බය කරා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් කුවෙයිට් රජයටම බය කරා 1999 වෙච්ච සිද්ධිය ආපහු වෙයිද මේගොල්ලන් පෙළපාලියක් යයිද රණ්ඩු වෙයිද කියලා. ඕවට ඉඩ දෙන්නේ මේක දැන් අපේ ආණ්ඩුව මේක කාටවත් පෙරලන්න බෑ කාටවත් අපිව හොල්ලන්න බෑ කියලාම කියලා තිනවා ෂේක් තලාල් ඛාලිද් මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර්. ඒ වගේම කුවෙයිට් ඇතුළ සල්මියා ප්‍රදේශවල ඉඳන් ගොඩක් මසාජ් සෙන්ටර් ඒ වගේම ගණිකා සම්බන්ධ දේවල් කරන්න ආයෝ අත්අඩංගුවට අරන් තිනවා. මෙන්න මේ වගේ මේ ගොඩක් ෆිලිපයින්ස් රටේ තමයි මේ වගේ වැඩවල් කරන්නේ ඔන්ලයින් හරහා පොඩි පොඩි ළමයි ඒ වගේම අවුරුදු 18ක අවුරුදු 20ක තරුණ ආයව තමයි මෙයාලා තෝරලා ගන්නේ රවටන්න. Facebook, Imo, WhatsApp සියලු තැනම මෙන්න මේ වගේ හොරුන් ඇවිදිනවා. කවුරුවත් රැවටෙන්න එපා පිරිමි අය පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න යාළුකමට ඇවිල්ලා කතා කරා ඊට පස්සේ එන්න කියා ඊට පස්සේ සීන සල්ලි ටිකත් හොරගම් කරගෙන යයි ඒ හින්දා පරිස්සමෙන් ඉන්න ඒ වගේම කුවෙයිට් ඇතුළ දෙනට චෙක් ඉන් එක තවත් ඉස්සරහට වැඩි කරන්න කියලා තියෙනවා ඉන්වෙස්ටිගේෂන් පෑ 24ම දැන් කැමරා චෙක් කරන්න යුනිට් එකක් දාලා තියෙනවා ඒ වගේම ඔයාලා දන්නවා කුවෙයිට් ඇතුළ මෙන්න මේ මත් ව්‍යාපාරයේ ඒ වගේම මේ ගණිකා සම්බන්ධ ප්‍රශ්නවල් වැඩි වෙච්ච හින්දා තමයි හදටත් මේ චෙක්ඉන් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම පාරවල් වලේ වාහන ඒ වගේම පාරවල් වලේ කවුරු හරි සැක කරන්න විදියට හිටියොත් සියලු දේම දැන් ඉන්වෙස්ටිගේෂන් කරන්න කියලා තියෙනවා. සමහර අය කියනවා කැමරාවල් වැඩ කරන්නේ පාරවල් වල කැමරා වහලා තියෙන්නේ ඕවා වැඩ කරන්නේ නැහැ කියලා. සර්වර් ලයින්ස් කැමරා, චෙක්ඉන් කැමරා සියලු දේම වැඩ කරනවා. සමහර ප්‍රදේශවල ඔයාලා දන්නවා ඇති සිටි ප්‍රදේශවල ගොඩක්ම සර්වලන්ස් කැමරා තියෙනවා මේ වලින් පෑ 24ම දැන් බලාගෙන ඉන්නවා පුළුවන් තරම් පාරවල් වල යන ආයේ ඒ වගේම පාරවල් වල ඕන් නැති වැඩක් අරගන්න එපා රණ්ඩු වෙන්න එපා කාත් එක්කවත් එකතු වෙලා කතා කර කර ඉන්න එපා රැය වෙලාවේ හරි
එහෙම වුණොත් අනිවාර්යෙන් ඔයාලා වල්ලන්න ඉඩ තියෙනවා. මොකද පෑ 24න්ම දැන් කොහෙද මොකද්ද වෙන්නේ කියලා කොයිට් ඇතුළේ ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකක් පත් කරලා තිනවා. ඒ විදිහම ඔයාලට දැන් බලන්න පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ. මෙන්න මේ ඩිස්ප්ලේ වලේ සියලු තැනම කැමරා රෙකෝඩින් එක වෙනවා. ඒකත් බලාගෙන ඉන්නවා ඒ ආයතන නිලධාරීන්. එතකොට ඔයාලා පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න මේ ඩාගට් එක දැන් කම්කරුවන්ට විරුද්ධ වෙන් ගෙනලා තියෙනේ තමයි ගොඩාක් ප්‍රශ්න. අනිත් එක තමයි ඩෙලිවරි කරන්න ආයව පුළුවන් තරම් චෙක් කරන්න, ඒ වගේම උත්සාහ කරලා මෙයාලා මොන හරි වැරද්දක් කරුවොත් අනිවාර්යයෙන් මෙයාලා රටෙන් පිටත් කරන්න කියලා දිනවා. ඒ වගේම එළටත් ගොඩක් ආයේ කාදිම් වීසා වලේ මේ වගේ ඩෙලිවරි කරන්න ආයෙන්නවා, ඩයට් ෆුඩ් ඩෙලිවරි කරන්න ආයෙන්නවා, මේ බයික් වල ඩෙලිවරි කරන්න ආයෙන්නවා. පුළුවන් තරම් අවධානයෙන් ඉන්න මම හැමදාම ඔයාලට මතක් කරනවා මේ වගේ චෙකින් එක වැඩි කරලා හින්දා. ඒ වගේම කුවේට් වලේ වෆ්‍රා ප්‍රදේශ වලේ 11688ක් වයිලේෂන්ස් වෙලා තිබුණා ට්‍රැෆික් කැමරා. ඒ වගේම මෙන්න ඔයාලට දකින්න පුළුවන් උඩා සයිනින් බෝඩ් එකක් තියෙනවා, ඔයාලගේ ස්පීඩ් ලිමිට් එක කොච්චර කියලා පෙන්නනවා. ඔන්න ඒ වගේ බෝඩ් වලේ දැන් රෙකෝඩින් කැමරා හයි කරලා තිනවා. ඒ වගේම ගොඩාක් රිය දුරු මට කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම පර්සනලි තහලා තිබුණා. ගොඩක් අයට කැමරා වැදිලා තිනවා ඩිනර් 50ක් 70ක් 80ක් කියලා. පුළුවන් තරම් අවධානයෙන් ඉන්න ඩිනර් 100ක් 150ක් පඩි අරගෙන මෙන්න මේ වගේට ගෙවලා ඔයාලට ගෙදර එවන්න සල්ලි නැති වෙයි. ඒ හින්දා කරුණා කරලා අවධානයෙන් පරිසමෙන් එලව ගන්න. මෙන්න ඒ වගේම වාහනවල ට්‍රැෆික් වයිලේෂන්ස් කරපු ගොඩාක් වාහනවල සෝෂියල් මීඩියා වල වීඩියෝ කරලා එවලා තිබුණා. ඒ වගේම රියදුරුම් පුළුවන් තරම් පරිසමෙන් ඉන්න මම හැමදාම මතක් කරනවා. දැන් සියලු දෙනාම කුවේට් ඇතුළේ වැඩ කරන සියලු කම්කරුවන්ම පුළුවන් තරම් පරිසමෙන් ඉන්න සියලු දෙනාම වීඩියෝ කරගෙනමයි ඉන්නේ. මොනෝ හරි වැරද්දක් දැක්ක ගම මෙන්න මේ වගේ වැරදි කරලා වාහනවල හප්පලා මේ වගේ අනතුරු සිද්ධ වෙච්ච ගොඩාක් වාහනවල් මේ දවස් ඇතුළම අත්අඩංගුවට අරන් තිනවා. සෝෂියල් මීඩියා වල මොනවා හරි ස්ප්‍රෙඩ් වුණොත් ඒකට ඉක්මනට ඇක්ෂන් එක ගන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කුවේට් පොලිසියට දැනුවත් කරලා තිනවා. ඒ විදිහට දැන් ගොඩාක් වාහනවල ට්‍රාෆික් වයිලේෂන්ස් මොන හරි කරුවොත් අනිවාර්යෙන් ඉක්මනට අල්ලන්න උත්සාහ කරනවා. ඒ වගේම කුවේට් ඇතුළ දෙනට අලුත් වාහනවල් බසලා තිනවා. මෙන්න මේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න කුවේට් ට්‍රැෆික් වාහන දැන් අලුත් පාටට වෙනස් කරලා ගෙනල්ලා තිනවා. මේවා තමයි දැන් කුවේට් ට්‍රැෆික් වයිලේෂන්ස් ඒවා අල්ලන්න එන වාහනවල්. දැන් මේක ඔයාලට අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පොලිසියේ මුරුර් කියලා තිනවා, ෂුර්තා කියලා තිනවා. මෙන්න මේ තමයි මුරුර් ට්‍රැෆික් වාහනේ. ඒ වගේම රෙන්ට් කාර් කුලියට කාර් දෙනවා, සමහර අය කාර් විකුණනවා ගන්නවා. ඒ වගේ තැන්වල් ගොඩාක් දැන් මිනිස්ට්‍රි ඔෆ් කොමර්ෂියල් ඉන්ඩස්ට්‍රි එකෙන් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ගොඩාක් ඔෆිස් වහලා තිනවා, කඩවල් වහලා තිනවා. කවුරුවත් වාහනවල් එළිය සුහුන් එකේ ඉන්න අය හරි නැත්නම් කාදිම් වල ඉන්න අය හරි වාහන ගන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ගන්න. දැන් ගොඩාක් හොර වාහනවල් විකුණනවා කොයිට් ඇතුළ කියලා තියෙනවා. ඒ වගේම ඉන්වෙස්ටිගේෂන් යනවා. පුළුවන් තරම් අවධානයෙන් පරිස්සමෙන් වාහන ගන්න අය. ඒ වගේම ෆයර් ෆයිටින් ටීම් අද සල්මියා ප්‍රදේශවලේ ගිනි අනතුරුවක් සිද්ධ වෙලා තිබුණා. එහෙත් කාටවත් කිසි හානියක් වෙලා නැහැ. ඒුණාට කාමරය ඇතුළ තිබ්බ සියලු බඩුම ගිනින් පිච්චලා කියලා තිබුණා. ඒ වගේම පාසලකකුත් ගිනි අරන් තිබුණා. ඒකත් කාටවත් හානියක් වෙලා නැහැ. සියලු දෙනාම බේරලා කියලා දැනුවත් කරලා තිබුණා. ඒ වගේම කුවේට් වලේ තව අවුරුදු 90කට පෙට්‍රෝල් මේ රටේ තියෙනවා. තව අවුරුදු 90ක් පාවිච්චි කරන්න විකුණන්න මෙහි පෙට්‍රෝල් තියෙනවා කියලා Ministry of Financial Server එකෙන් අද එක තැනක් හොයලා චෙක් කරලා ඒකේ රිසල්ට් එක දීලා තිනවා. ඒ වගේම කුවේට් ඇතුළ දැන් ඉන්වෙස්ටර්ලා තවත් වැඩි වෙනවා. කුවේට් වලේ තියෙන ඉන්වෙස්ටිං මාකට් එක දැන් ගොඩාක් උඩහට ගිහින් තියෙනවා. ඒ වගේම කුවේටියාටත් පඩිය වැඩි කරනවා කියලා තියෙනවා. හැබැයි අපේ පඩිය වැඩි කරන්න අපි ගැන කතා කරන්න කෙනෙක් තාම නැහැ. මං හැමදාම මේ ගැන කියනවා. තාම අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඒ වගේම දීවර රස්සාව කරන්න ආය දැන් ගොඩාක් දැන් තහනම් කරපු දවස්වල ඒ වගේම තහනම් කරපු දැල් එහෙම පාවිච්චි කරලා මාළු අල්ලන සියලු දෙනාව දැන් Coast Guard එළවගෙන ගිහිල්ලා අල්ලනවා. මේ වගේ මුහුද රස්සාව කරන්න ආය කවුරු හරි ඉන්නව නම් මේ වගේ මොනව හරි තහනම් කරපු දවස්වල නැත්නම් තහනම් කරපු දෙල් පාවිච්චි කරන්න එපා. දැනට කුවේට් ඇතුළ මොනව හරි වැරද්දක් කරලා හවුනොත් අනිවාර්යෙන් ෆින්ගර් තියලා මේ රටෙන් පිටත් කරනවා. ඒ වගේම මෙන්න කාන්තාර ප්‍රදේශවලේ දැන් කූඩාරමක් හදාගෙන දැන් ගොඩක් ආය යනවා. මෙන්න රජයෙන් නවත්තලා තියෙන තැනක
ඉඳම් විදුලි අරන් තියෙනවා ගුඩාක් කූඩාරංවල් දැන් මේකේ ගැටලුවක් තියෙන්නේ මොකද මේකේ ට්‍රිප් එකක් නැහැ මොනවත් නැහැ කෙලින්ම කරන්ට් එක එනවා හැබැයි කාටද හරි කරන්ට් එක වැදුනොත් නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් සියලු දේම ගිනිගන්න ඉඩ තියෙනවා කියලා දෙනවත් කරලා තියෙනවා පුද්ගලෙක් වීඩියෝයක් කරලා ඒ වගේම මෙන්න මේ වගේ ප්‍රදේශවල මේ වගේ දෙයක් ඔයාලා දකින්න නම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න මොකද මේ වගේ දේවල් වලින් කරන්ට් එක වැදුණු ට්‍රිප් එකක් නැහැ ඕක නවත්තන්න ඒ හින්දා මේ වගේ වැඩවල් කරන්න පුළුවන් තරම් අවධානයෙන් ඒ වගේම තමයි රියදුරුන්ට මම ආයිත් මතක් කරනවා දැන් සයිනින් බෝඩ් ඔයාලා දන්නව ඇති බෝඩ් එකක් දාලා තිනවා උඩ මෙන්න මේක මෙන්න මේ ප්‍රදේශයේ කියලා නම දාලා මන්තකවලේ බෝඩ් එකක් තිනවා ඒ බෝඩ් වලෙන් දැන් කැමරාව හයි කරලා තිනවා ගොඩක් අය කියනවා රජෙන් මේ දෙනුවත් කරන්නේ හංගලා තියාගෙන ඉන්නේ කියලා කවදාවත් නෑ මෙන්න මේවත් මං එහෙන්නම් තමයි ගෙනල්ලා තියෙන්නේ එයාලගේ ඔෆිෂියල් පේජ් වල අනිවාර්යෙන් එයා දානවා ඉතින් මේ වගේ නිවුස් බලන්න තියාට තමයි ඕක ඉතින් හවු වෙන්නේ ඉතින් ද බලන්න ආයට ගොඩක් වටිනවා ඒ වගේම තමයි දැන් ඩිලිවරි කරන්න ආයව ගොඩක් පරිස්සමෙන් ඉන්න මොකද දැනට කාදිම් වලේ එළිය වැඩ කරන්න එක ගොඩක් භයානකයි හේතුව මොකද දැන් චෙකින් එක වැඩි කරලා තියෙනවා ඩෙලිවරි අර ඔෆිෂියල් ටීම් එක තමයි මේකට විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් අවධානයෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න එළිය ගේනු අය වගේ නෙමෙයි ඔයාලා අකම ගහගෙන පිරිමියා වැඩ කරනවා කියන්නේ අනිවාර්යෙන් නිතරම පාරේ වැඩ කරන්න ඕනේ. ගේනු අය හරි ගෙවල් අතුල වැඩ කරනවා නම් එයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි පරිස්සමෙන් සියලු දෙනාම ඒ වගේම අකම නැති අය මං හැමදාම මතක් කරනවා ඔයාලට පරිස්සමෙන් ඉන්න දැනට ලියාපදිංචි වෙන්න නැත්තම් කානෝන් එකක් දෙන්න තාම දීර්ණයක් අරන්නේ නැහැ අනිවාර්යෙන් මේ වගේන දෙනවත් කරනවා කානෝන් එකක් දෙනවා හැබැයි එතකම් පරිස්සමෙන් ඉන්න පෙබ්‍රවාරි 25 26 වෙනකොට කානෝන් එකක් දෙන්න ඉඩ තියෙන හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න දන්නති අයට ෂෙයාර් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම වීඩියෝ එක අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි තව වීඩියෝ එකෙන් හම්බෙමු.